අයිබන් වාල මේක තුලයින්නේ වටපිට YouTube channel එකත් එක්ක තමන්ගේ මංගල ගමනින්ම අවසන් ගමන් යනවා ටයිටැනික් නෞකාව. ටයිටැනික් නැව හැදුවේ කවුද? මේ ටයිටැනික් නැව නිර්මාණය කිරීමට හේතු වුණේ මොකද්ද? මේ දේවල් අපි කලින් වීඩියෝ එකකදී කතා කරා. ඒ වීඩියෝ එක ඔයා බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම මේ ලින්ක් එකෙන් ගිහලා වීඩියෝ එක බලන්න. ටයිටැනික් ඛේදවාචකයත් එක්ක පසු කාලයේ චිත්‍රපටි නිර්මාණය වුණා. ඒ වගේම මේ චිත්‍රපටි කෙටි කාලයකින් ජනප්‍රිය වෙනවා. ඒ වගේ මේකේ රඟපාපු නළු නිළියනුත් කෙටි කාලයකින් ජනප්‍රියත්වයට පත් වෙනවා. ඉතින් අද වෙනකොට නැවතත් ටයිටැනික් නැව ගැන කතාබහට ලක් වෙලා තිනවා. ඒකට හේතුව තමයි අවුරුදු 14කට පස්සේ නැවතත් ටයිටැනික් නැවේ ඡායාරූප 4K ඡායාරූප නිකුත් වෙලා තිනවා. ටයිටැනික් නැව කිව්වට ඉතින් දැන් මේ වෙනකොට මුහුද ඇතුලේ තින්නේ ඒකේ සුන්බුන් විතරයි. ඉතින් මේ ඔයාලට පේන්නේ ගිලලා තියෙන ටයිටැනික් සුන්බුන් වල අලුත්ම ඡායාරූප. මොකද දන්නේ ටයිටැනික් නැව ගැන පළවෙනි කමෙන්ට් එකක් දාන්න. අලුත්ම වීඩියෝ එකකින් හමු. සීලම දෙනාට සුබ දවසක්.